දෝදායන කියන්නේ අලුත් වචනයක්ද පරණ වචනයක්ද මේක අත්තකල්ප පරණ වචනයක් හරිද මේ මේක මේ 1800 ගණන් වලින් එන වචනේ තමයි මේ නිරෝධායන කියන්නේ ඔබ දැකලා තියෙන ධර්ම නිරෝධායන වලදී මාස් එක ගලවලා අර බස් වල නැගලා මේ මෙහෙම මෙහෙම අර මතවනවා අයියෝ ඔයගොල්ලෝ කියන නියම නමක් මේ ඇටි කෙහෙල් කාපු උගුඩු වගේ නියම නම හරිද ගොබ්බයි තමයි ඒක නියම නම හරිද දැන් ළමයි මේ කොරෝනා වෛරසයෙන් හැදුනහම මෙහෙමනේ හැදෙන්නේ නේ උගුර සොරාලය සෝසනාලිකා පෙනහැලි එටික තමයි කොරෝනා වෛරසේ ටාගට් එක ඒ වගේ තමයි දැන් මේ කොරෝනා වෛරසේ හැදුනහම පිටින් දෙන්න බෙහෙතක් නැහැ නේ ළමයි ඒක හින්දා අපිට ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩි දියුණු කරගන්න කියලා තමයි ගොඩාක් විද්‍යාඥයෝ කියන්නේ පරීක්ෂණ කරන්නේ සෞඛ්‍ය දැන් මෙහෙම නේ ළමයි මේක වෛරස දැන් මේකනේ ළමයි දැන් මේ දැන් මෙහෙමනේ ඒ හැම රටකින්ම පැතිරලා යනකොට තමයි අපි කියන්නේ වසංගතය කියලා. දැන් වසංගතය කියන්නේ මේක පැතිරෙන්නේ ළමයි මෙහෙම මෙහෙම ගිහලා තමයි මේක පැතිරෙන්නේ හරිද? ඕම් පැතිරෙනවට හරිද? දැන් එහෙම පැතිරුවොත් තමයි වසංගතය කියලා කියන්නේ. දැන් මෙහෙම අපි එක එක විදිහට විහිළු කොළපම් ඉරිතුරින් තින්දි ඕක වසංගතයක් වුණාට පස්සේ ඕව මුකුත් නෑ ඊළඟට සෝචනීයයි තත්ත්වය හරිද දැන් ශ්‍රී ලංකාවේ ආසාදිතය 18 දෙනෙක් ඉන්නවා දැන් මේ ලංකාව චීනය අතර සෑහෙන ගුවන් ගමන් තියෙනවා හරිද අපි දැන් ඔය කියන එක එක බහණ්ඩ ගේන්නේ චීනයත් එක්ක. ඒක හන්දා ශ්‍රී ලා ඔය මොනා වුණත් කමක් නෑ. මෙතන එක ගැන හැංගීමක් තියෙන්න ඕනි. ඔය කොරෝනා වෛරසය අපේ රටට වසංගතයක් නොවේවා කියන පෙරට බලා ගන්න ඕනි වගකීමක් අපි සියලු දෙනාටම තියෙනවා. KMJTV subscribe කර දිනපතා නවතම වීඩියෝ ලබා ගන්න.